මේ රටේ අද තියෙන ආගම් පිළිබඳ තියෙන ભેද. අපේ සිංහල ජනතාව බයයි දැන් මොකද්ද මේ සිංහලයන්ට වෙන්නේ? මොකද්ද බෞද්ධයන්ට වෙන්නේ කියලා. මම දන්න මුස්ලිම් නිලධාරියෙක් කිව්වා සුමාන තුනකින් පස්සේ කියලා අල්ලපු ගෙදර මිනිහාට කතා කරලා. අපි එක එක්කෙනා අවිශ්වාස කරනවා. ඇත්ත වශයෙන්ම බෝම්බෙන් පස්සේ සිංහල මිනිස්සු එකතු වුණා. ඒ සිංහල මිනිස්සුට දෙමළ මිනිස්සු එකතු වුණා. මුස්ලිම් මිනිස්සු ආපහු එකතු වුණා. යන්නේ එතන තියෙන එක තමයි ගිය සතියේදී බෙදිලා ආපහු මුස්ලිම් මිනිස්සු වෙන් වෙලා එකතු වුණේ. ඒක හොඳ ප්‍රවණතාවයක් නෙමෙයි. මේ පිට වෙලාගේ ඇමතිවරු ඔක්කොම එක කතා කරන ආපහු මෙතෙන්ටම අරගන්න. කොයි ආගමකට අයිති වුණත් අපිට සාමකාමීව ජීවත් වෙන්න අවස්ථාව තියෙන්න ඕනේ. මේ ප්‍රශ්නේ තියනවා නම් අපිට අනාගතය ගැන කියන්න අමාරුයි. අපි ඒක දැන කොටසක් කොන් කරොත් ඒ ඇයි දන්තවාදයට 1983 දෙමළ ජනතාවට සිදු වුණේ කියන්නේ. ඒ නිසා අපි කොහොමද මේක විසඳන්නේ? මේක දේශපාලනය කෙරෙහි විශ්වාසයක් නැහැ. ඒත් වැඩි ජනතාවක් අද තමන්ගේ පන්සලට යනවා, තමන්ගේ පල්ලියට යනවා. අන්න එතන යම් කිසි විශ්වාසයක් ඇති කරලා තියෙනවා. අපි මතක තියාගන්න ලෝකෙම ඉන්නේ සිංහල බෞද්ධ මිලියන 14යි. ඒ ලංකාවේ ඉන්නේ. අපේ පැවැත්ම නම් ඔක්කොම එකතු වෙලා අපි මේ ගමන යනවා. අන්න ඒකයි අපේ නායක ස්වාමින් වහන්සේලා, ත්‍රිනිකායක නායක ස්වාමින් වහන්සේලා ප්‍රකාශ කරේ. එකක් බහුතරයන් මේ රටේ බෞද්ධයෝ. එහෙනම් බුද්ධ ආගමට අපි ප්‍රමුඛත්වයේ දිය යුතුයි. අනික හැම ආගමේ කෙනෙක්ටම ඒ ඇයිට ආගමික නිදහස තියෙන්න ඕනේ. මගේ යෝජනාව මම අපේ සංඝයා වහන්සේක සාකච්ඡා කරලා තියෙනවා ආගමික සංහිඳියාව මණ්ඩලයක් ඇති කරන්න. ඒකේ සමාජිකයන් අපි ඒ පත්කරණේව නෙමෙයි. ජනාධිපති පත්කරණ එකක්වත් අගමැති පත්කරණ එකක්වත් නෙමෙයි. ඒ ආගමික පාර්ශවයන් විසින් ඒ සුදුසු පුද්ගලයන් නම් කරන්න තිබෙනවා. ඒ ඇයිට බාර දෙනවා ආගම් අතර තියෙන ප්‍රශ්න දිහා බලන්න. ඒව ගැන විසඳුම් ලබලා දෙන්න.